ගියා දිනක වැඩ වර්ධනයට ඉතින් අපි දැක්ක කොච්චර සාර්ථකද සාර්ථකද කියලා ඒක දෙවෙනි දියරේ යන්න පුළුවන් ඒ අතරේ ඒගොල්ලෝ අද සාකච්ඡා කරනවා අපිත් එක්ක දැන් ඒගොල්ලෝ ඉස්සලා කිව්වේ මේ 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 ලයිස්තුව කරදී කියලා ඊයේ මාත් එක්ක කතා කරලා ගියේ වෛද්‍ය දායක සංගමයේ කට්ටිය ඒගොල්ලෝ කියන්නේ දැන් ඒගොල්ලෝ අත්සන් කරපු එක නෙවෙයි කියන්නේ මම ගෝ ඇවිල්ලා එක චෙක් කරනවා ඒක ලොකු දෙයක් නෙවෙයි ඒ කලින් කිව්වා නම් කලින් චෙක් කරන්න දෙනවා ඉතින් අද එනවා ඒගොල්ලෝ ඒක චෙක් කරන්න ඒක තමයි අපේ නිලධාරීන් යවුවා මම ගෝ ඒකම තමයි කරේ කියලා ඒ කවුද හරි වැරදි කියන එක තෝරගන්න හැකි නේද අපිට මේ ඔටෝමැටික් කරන්නේ මේ योजना प्रजा संविधान अध्यक्ष පස්සේ මම ඔක්කොම බලලා ඉවරලා මේ අස්සන් දැකලා මගේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ මම ගේ හිටියා මගේ යුතුකමනේ වෙන්නේ නැමැතිවරයා වශයෙන් බොරුවට චෝදනා කරන්න කොට මිනිස්සු අස්සන් කළා නම් මේක දෙන්නේ එතකොට ඒ තුවක්කු ටික මගේ පැත්තට හැරෙන්නවා ඔව් ආරක්ෂා කිරීම කියනවා ඊට පස්සේ උන් කියවා ඌ අස්කරන්නේ කියලා එහෙම අස්කරන්න බෑ කියලා ඊට පස්සේ කියනවා මාව අස්කරන්නේ කියලා මමත් ඔය වෘත්ති සමිතිය කරා මම වෘත්ති සමිතිය අවුරුදු 15ක් කරානේ मंगलूरुष නමුත් මම කවදාකවත් රජිත් අදපත් මහත්මයාට ගාමිණි ජයසූරියලාට පුද්ගලිකව පරිභව කරේ නැහැ. ඒගොල්ලෝ පෞල් ගැන කතා කරන්න කියන්නේ. දැන් ඒක නිසා ඔවුන් ඊටමත් මිත්‍රශීලීව හිටියා. එක පැත්තකින් ගැටුණා, වැඩ වර්ධනය කරා. එතකොට අපුරට වැඩ කිරීම, සිට් නෝට් කැම්පේන් ඔක්කොම කරා. මැතිණියත් එක්ක අන්තිම සාර්ථකම වැඩ වර්ධනය මම ඉවර කරේ 1976. ඊට පස්සේ ඔක්කොම පොඩි පට්ටක් කරගත්තා. ජයජාවද මහත්මයාට විරුද්ධ පළවෙනි වෘත්ති ආරගලේ කරේ මම. සංසීන ප්‍රේමදාස මහත්තයා විරුද්ධ පළවෙනි වෘත්ති ආරගලේ කරේ මම. බලයටපත් වුණා. නමුත් ඒ අයව හමුවලා ඒගොල්ලොත් එක බොහොම හොඳට හිටියා. රංජිත් අදපත් මහත්මයා මේ පසුව 1989 අපි දෙන්නම තරඟ කරා එයා අම්බන්තොට දිස්ත්‍රික්කේ මම මෙල. එතුමා මට මචං කියලා කතා කරේ. මම මේ සර් කියලා කතා කරා. අදත් එතුමා මොනවාරි කිව්වම මම සර් කියලා ඒ ඔක්කොම මට ටික කඩවුතු කරලා දෙනවා. එහෙම තමයි අපි හිටියේ. निलधारी दिगट මතුම මේ සතුරු ශ්‍රී ධනාරත්න
ඉසි දවසක එහෙම රැස්වීම දෙයක් නැහැ. අපේ නිලධාරියා ඇවිල්ලා වාඩි වෙලා වාඩි වෙයි දෙකේ. ඔය අනිත් අමාත්‍යංශක නෙමෙයි මේක ඔක්කොම වෛද්‍යවරු ඉන්නේ විශේෂඥ වෛද්‍යවරු. ඩිරෙක්ටර් ජෙනරල් DDG එකේ ඔක්කොම මේ ස්පෙෂලිස්ට්ලා. මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ අනුගාමී MSc MD දරනවා. මගේ භාර්යාවත් ආචාර්ය උපාධිය තියෙනවා. වාචාර්ය වෛද්‍ය උපාධිය තියෙනවා. හිටපු ඇඩිෂනල් එකක් ඒත් එන්නේ නැහැ. ඒක පේන්නේ නැත කරපු චෝදනාවක්. ඒගොල්ලන්ගේ හැසිරීමනේ ඒකනේ දැන් ඔය කැඩිලා තියෙන්නේ AMS එක කැඩිලා වෙනම ගිහිල්ලා තව කණ්ඩායමක් තියෙනවා ගැල්ල මට පාවිච්චි කරන්න දුන්නා ඒක ටිකක් ඉතින් තවම මම ඒ කැඩුණු කණ්ඩායමට මම දීලා නැහැ AMS එකත් එක මම වැඩ කරනවා මොකද ඒගොල්ලෝ විශේෂඥ සංගමේ දැන් ඒගොල්ලන්ගේ තාක්කින් ඒක මේ වැඩ වර්ජනේදී කවුරුවක් කන්සල්ටන්ට් ලා වැඩ කරන්නේ නැත්නම් OPD විතරයි නේ ඒගොල්ලන්ට පුළුවන් මොනේ සමාජයෙන් අලෝල්ල අනිත් එක මේ වගේ නෙවෙයි ඒ දවස්වල අපි වැඩ වර්ජන කරනකොට අපි එක බ්ලැක් ලෙජර් එකක් තියෙනවා එක්කෙනෙක් නැහැ कोई गाले दो ना तू नहीं क्या रोगी අපේ කාලේ කිසි දවසක රුචි සමිතියක් ඇමී ගැටුනේ දැන් මම අවුරුදු 15ක් ඉඳන් මම ට්‍රාන්ස්පෝර්ට් එක අවුරුදු 15ක් කරා මගේ සියලු සමාජිකයන්ට මම සාධාරණ ඉෂ්ට කරා තමුන් අසලා අහන්න මගේ සමාජිකයන් මොකක්ද අත්දේ කියලා ඒ තියෙන මේකට නමුත් ෆස්ට් අපොයින්ට්මන්ට් වලට අපි අතගැහිවිලා ඒක තිබෙන්නේ ඔන් මෙරිට් ඒගොල්ලෝ අවසාන විභාගයේදී ගස්ස ලකුණු සංඛ්‍යාව අනුව ඒගොල්ලන්ට ඉල්ලන්නේ කියන ස්ටේෂන්ස් ඒ ස්ටේෂන්ස් වල වැඩිම ලකුණු ගත්ත එක්කෙනාට මොකද පළවෙනි ඉල්ලීම එයාට දෙනවා දෙවෙනි එක්කෙනාගේ පළවෙනි ඉල්ලීම දෙන්න බැරි නම් දෙක දෙනවා ඒ විදිහේ විදිහේ පහක් යනවා එතකොට ඒක වෙනස් කරොත් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ එතකොට කවුරු හරි වෛද්‍යවරයෙක් කියනවනේ මට වඩා ජූනියර් එක්කෙනාට මම ඉල්ලලා තියෙන්නේ මෙන්න මේ ස්ටේෂන් එක දුන්නා කියලා එහෙම කම්ප්ලේන්ට් අත මුකුත් නැහැ එතකොට පෝස්ට් ඉන්ටර්න් කියන්නේ ඒ වගේමයි ඒකත් අපොයින්ට්මන්ට් එකක් ට්‍රාන්ස්ෆර් කොහෙවත් නැහැ ඒවලු එක එක ඒවා කියනවා මෙතන ගියාම අත ගන්නවලු අරයගේ එහෙම ගන්න නැහැ ඒවා අපොයින්ට් එතනින් පස්සේ ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරනවා जनरल මේ ගොල්ලන්ගෙත් මේවා මේව කරලා බලන්න තව මොනවද කරන්න පුළුවන්. තවත් 30 ගානක් දුන්නා. ඒ 30 ගාන ඒගොල්ලෝ කිව්වා මට හිතන් කිව්වා සර් මේක සාධාරණ නැහැ. නමුත් කමන්නෑ මේක ලිස්ට් එක ෆයිනලයිස් කරන්න කියලා. එතකොට ඒකත් අස්සම් කරා. ලයිස්තු දෙකක් අස්සම් කරලා දිනවා ඒගොල්ලෝ එකමයි. ඊට පස්සේ තමයි කියලා දැන් තියන්නේ ඒගොල්ලෝ කියන්නේ ඒ ලයිස්තු නෙවෙයි මට. මට කියනවා ඒ ලයිස්තු නෙවෙයි පිටකර දෙන්න. මං කියවා එහෙනම් ලොකු වැරද්ද. එහෙනම් ලොකු වැරද්ද. එතෙන් මම ක්‍රියා කරා. මම නිල්දාරයට කතා කරලා කියරෑවා ඔයගොල්ලෝ එහෙම මොකක් හරි වෙනක් නෑ සර් ඒකම තමයි කියන්නේ මම කව රයිට් ඔයගොල්ලෝ ලයිස්ට් කියන්නේ ඒගොල්ලෝ ලයිස්ට් කියන්නේ ලයිස්ට් වල අසංගල තියෙනවා ඒතකොට නෑ එයාට මම කියන්න බෑ එතකොට මේක නේ එතකොට අතරමැදියට කතා කරපෙකරා කිව්වා එන්න කියලා ඇත්ත නැත්ත බලන්න එතකොට බලමු අපි මොකද ඇත්ත නැත්ත උදේ එතකොට ලයිට් එතකොට චෝදනා සම්බන්ධයෙන් දැන් ඔය පුතා උත්තර දුන්නනේ මාත් සාකච්ඡාවේ ඔබතුමා
ප්‍රවීණ දේශපාලක ආයන කාර්යයක් කියලා දේශපාලනය කරන කෙනෙක්. ඒ වගේ ඔබතුමාගේ පුතා පක්ෂ දේශපාල ව්‍යාපාරයක නායකයෙක්. ඒ වගේ කෙනෙක් එහෙම මාධ්‍ය සාකච්ඡාවේ හැසිරීම සදාචාර හැසිරුණු විදිය සදාචාර සම්පන්න. මොකද හැසිරුණු විදිය කියන්නේ? යම් යම් පුද්ගලයන් පුද්ගලිකව ඉතින් එයාට තනිකර මෙයාට ගැහුවානේ තියලා. ඒ පුද්ගලෝ ඔයා ඒ පුද්ගලයා ගැන කතා කරන්නේ නැත්නම් ඒ වෛද්‍යවරයෙක් විදියට කරපු වැඩේ. ඒ වෛද්‍යවරු කොච්චර ඒක කෙලසනවද ඒක හැසිරීම මොද නැහැ කියලා. කවදාවත් ජීවමක මිනිස්සු මොකද කතා කරන්නේ? वरप्रसाद प्रश्न नगला पार्लिमेंट गिना मट ये सर लंका बैंक सेवक संघ में सभापति शाव मंगेना पार्लिमेंट अंदर समावर सामने कलीम मिथन वैरधिकार्यक्रम सुप्रीम स्वामी ඒ ඩිරෙක්ටර් ජෙනරල් වරයයි ඩිරෙක්ටර්යි දෙන්නම කතා කරලා තමයි අවසානයේ මේකලා මෙතෙන්ට ඇවිල්ලා මේගොල්ලෝ මේක විසඳගත්තේ. දැන් කියන කතාව ඒක නෙවෙයිනේ. එදා මට ආපහු කිව්වේ මේකටත් එකක නැහැ කියලා. දැන් කියන්නේ ඒ එතන නිකුත් කරපු ලයිස්තු අර ලයිස්තු නෙවෙයි කියලා. ඒක බලන්න ඕනේ. කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ. ඒතර බොරු කියන කට්ටිය විරුද්ධ දැන් ප්‍රයමාර්ගයක කොතුමා ගණේද විශේෂ බාර අරගෙන. බලන්න ඊට පස්සේ තියා ඒක ඇත්තටම සාධාරණ වැරදීමක්ද උවමනායක කරපු එකද කියලා දන්නේ නැහැ. राज्य परिपालन मंत्री संबंध वार्ता ඒ කියන්නේ ඔබතුමාලා මේ රජයෙන් ඇයි මූටරුතු නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන කියලා සිවිල් සංවිධානයේ චෝදනාව මේ ඔප්පු වෙනව නේද? ඔව් මෙතෙක් කල් කියන්නේ ඉන්ඩික් කරන්න. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මෙතන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා මේ වරුවල් වෙන වැඩේට සම්බන්ධව ඔව් කොහොමාරි ලොකු අඩුපාඩුව සිවිල් ආරක්ෂක බලකායෙන් 2000ක පිරිසක් ඒකට සම්බන්ධ නැති බව දැන් ඒ කටු සම්බන්ධීකරණය කිරීම යුදහමුදා නැතිවත් වෙලා තියෙනවා. ඒතර දවස් 3ක් ඇතුළත මේ මුළු ප්‍රශ්නේ කොහොම හරි විපතටපත් වූ ප්‍රදේශ වලින් ඉවත් කිරීම තමයි සැලසුම තිබෙන්නේ. ඉතින් මහජනතාවගේ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් වාහන ඔක්කොම ඒවත් සැලසුම් කරගෙන තිබෙනවා. දින 3කින් බලමු අපි මේ ප්‍රශ්නෙට යම් පිළිතුරක් ලබා දෙන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා.